දරුවනේ අපි දෙදස්දාසය කොමස්පේපර එකේ පළවිනි කොටස ව්‍යාපාර අධ්‍යයනය කොටසටදාල ප්‍රශ්න තුන සාකච්ඡා කරන්නයි සූදානම් වවෙන්නේ. හරි අපි දන්නවා කැමති ප්‍රශ්න දෙකකට පිළිතුරු සපයන්න පුළුවන්. තො ව්‍යාපාර පාඩන්වලින් එන්නේ දහයවසර පළවිනි පාඩන්තුන වගේම තමයි කොළහාවසර පළවෙනි පාඩන් තුනසා අවසාන පාඩ. ඔන්න කියන පාඩං හතෙන් තමයි මෙන්න මේ ව්‍යාපාර කොටසටදාල ප්‍රශ්න ටිකෙන්. වලට ප්‍රශ්න තුනෙන් ඕනෑම ප්‍රශ්න දෙකක් තෝරගෙන පිළිතුරු සපයන්න පුුවන් දෙවෙනි ප්‍රශ්නය තුන්ගෙන ප්‍රශ්නය සහ හතරවෙනි ප්‍රශ්නය සෑම ප්‍රශ්නයකටම ලකුණුන්ටයි වලට ලකුණු දාසයක් හම් වෙනවා මේ කොට සම් ප්‍රශ්න දෙකට හරි අපි බලමු වෙදස් දාසය පෙබර එක දෙවැනි ප්‍රශ්නය පළවෙනි එක අයන්න මිනිස් වුවමනාවක් යනු කුමක්ද අවශ්‍යතාාව වුවමන ව්‍යාපාර කියර සංකල්පය බිහිවෙලා තියෙන්න මෙන්න මේ කියන සාධක දෙක මතන අවශ්‍යතා හා වුවමන මිනිසා ජීවත්වීමේ දී අනිවාරෙන්ම සපුාගත ේතු දේවල් ැතිවම් බැරිදේවල්ලට කියන අවශ්‍යතා කිය. අවශ්‍යතා සපුරාගැනී මේ විවිධකාරයක් නැතබි විදස්වරූපයන් වලට අපි කියනව දරුවනේ මුණද වුවමනා කියලා කියනවා. එක් අවශ්‍යධාවයක් සපුරාගන්න ුවමනා ගොඩාක් තියනෙනවානේ උමන සංකීර්ණයි ඕොමනා සීමමිතව තියෙනවානේ හරය පිේ ඉ එකග ගෙන තියෙනවා හල් බලන්න මිනිස් ුවමනාවක් යනු කුමක් දනේද මත් එක්කම නිර්වචනයේඩියයාගන්න අ මිනිස් අවශ්‍යතා සපුරාගැනීමේ විවිධ ආකාරයාන් විවිධ ආකාරයාන් වුවමනාවේ අවශ්‍යතා සපුරා ගැනීමේ විආකාරයන් පැදිලිව නිර්වචන ලියන්න නේද කොඩාක්කිස්තර කරන්න වශ්‍යනෑ කුමොස් සලද පැහැදිලිව නිර්වාචනය ලියන්න එතකොට ලක්ුුණෝ හම්බෙනවානේ හරි ලකුණක් හම්බෙනවා රි අයන්න මිනිස් ුවමනාවක දැකිය හැකි ලක්ෂණ දෙකක් හරි මෙ ුවමනාවල ලක්ෂණ නේද කීපයක් අපි කරන්න අපි ලක්ෂණ පහක් කතා කර නොබි පහමලියමු රි අත්‍යවශ්‍ය නොවීම අවශ්‍යතා කියන වත්ත්‍යවශය හැබැයි උුවමන ඔක්කොම අත්‍යවශ්‍ය වෙන්නේ ෑ sí <the -tech Kidatte> අ්‍යවශ්‍ය නොවීම විවිධීම අවශ්‍යතා පොදයි වුවමනා විවිධයිනේ ඉලගෙක අසීමිතවීම අසීමිතවීම තවත් එකක් වුවමනා නිර්මාණය කරන්න පුළුවන්නේ යාාරිකයන් විසින් නුවමනා තමයි නිර්මාණය කරන්න එ නිර්මාණය කළ හැකිීම නිර්මාණය කළ හැකිවීම තවත් එකක් දරුවනේ සංකීර්ණවීමන ුවමනා සංකීර්ණයි ගොඩාක් තියනවා සංකීර්ණවීම ඔන්න එහෙනම් පලවෙනික නිර්වචනයක් ඇහවා යිට පස ීලංකොටසේ හ්වා ලක්ෂණ කකිීපයක් නේ හරි මෙ එහම් ඕම කියන්න මොක්ද කියලා අපි කතා කරයි වගේම තමයි ඕමනාවක ලක්ෂණ අිනාව දෙවැනි කොටසට දෙනි ප්‍රශ්නය දෙවැනි කොටස සත්‍ය අ සත්‍ය භාවය තියෙන්නේ පහත සඳහන් ප්‍රකාශ සත්ත්‍යද අසත්‍ය දෙයන්න දක්වන්න පලන පලවෙෙන එක දරුවනේ අවසාන පරිභෝජනය සඳහා බාණ්ඩහාසේවා මිලදී ගන්නා පුද්ගලයා පාරිභෝගිකයා ප දැන් ඔයා කඩේකට ගිල්ල බනිස්ගිඩියක් ගන්න ඕන අවද පරිොක් ඒ පරි ක්්‍ය තන ඉවරයි වසාන පරි ෝජනයන ගන්නේ බස් ටිය ගන්නේ කඩ. පොතක් ගන්න වනේ අවසා පරි ෝන චිරන ක් සිද න්න හනම්. අවසාන පරිභෝජනය සඳහා බාණ්ඩ හාසේවා මිලදී ගන්නා පුද්ගලයාට අපි කියනවා කෞුද පාරිභෝගිකය තු අපි කවුද ව්‍යාපාරවල පාරිභෝගිකය ඕනෙ අපි තමයි ඒ ව්‍යාපාරවල තියෙන බා්ඩ හාසේවා මිලදී ගන්නේ අවසාන පරිභෝජනය සදා එහනම් අපි කවුද පාරිභෝගිකය නම් සත්‍යයයි නේද හරිදිියන්න සාත්‍යයිත්‍ය අරමුණනුව ව්‍යාපාර ප්‍රධාන වශයෙන් පොදුවංශේ ව්‍යාපාර හා පෞද්ගලිකංශයේ ව්‍යාපාර ලෙස වර්ග කරේ. හරි. අරමුණනුව ද පෞදුවන්ශේ සහ පෞද්ගලිකශය කියලවෙෙන්නේ නෑ නෙද යිති අනුවනේ යිතිය හෙවත් හිමිකාරීත්ව යනුව තමයි පොදුවන්ශයේ සහ පෞද්ගලිකංශය කියලෙන් එහෙනං. අරුණ අනුවව්‍යාපාර වර්ග දෙකයිවාල දන්නව දරුවනේ ලාබාරමුණු කරගත්ව්‍ය පාර සහ ලාබරමුණු කර නොගත්වයා පර එනම් මේ අසත්‍යයයිනේද හිමිකාරිත්්‍යය අනුව තමයි පෞද්ගලිකංශයේ සහ පොදවංශයේ එනම් මේ දරුවනේ දෙවැනි ප්‍රකාශය අසත්්‍යහි. ඉලගේක ව්‍යාපාරේක අයිතිකරුවන් අභ්‍යන්තර සාධකයක් වනාතර ගනු දෙනුකරුවන් බාහිර පරිසර සාධකයකි. නැවත බලන්න හොඳට අයිතිකරුවන් අභ්‍යන්තරහනි නේද අයිතිකරුව අභ්‍යන්තර පරිසර සාධකයලු ගු දෙනුකරුවෝ බාහිර පරිසර සාධකයක් හර එනං එක සත්‍යයි සත්‍යයයි. ඊලගේක මිනිස් අවශ්‍යතා විවිධ වනාතර වුවමනා සීමිතවේ දැන් අපි කතා කරේ ුවමනා සීමිතයිද නෑසීමිතයි අවශ්‍යතා විධ වෙන්නෙත් නෑ වුවමනා තමයි විධවෙෙන්න්නේ හි මාරුවෙන්න්න ඕන අවශ්‍යතා තමයි සීමිත වෙන්න ඕුවමනා තමයි විවිධවෙන්නේ එනම් මේත් අසත්‍යයිද මේකොටසට ලකුණු හම්බවෙෙන ලකුණු භාග ගානය හැමෙක්කටම ලකුණු භාග ගානය ලකුණු දෙකක් ඔයාලට හම්බෙනෝ. සත්්‍යත්්‍යේ බවය මේලාෑම ලකුණු කොඩස් සතරයි සත්‍යය සත්‍ය භාවේදේ කොඩස් සතරට ලකුණු බාකිකානේ ලකුණු දෙකක්වාලට ලැබර.රි. අප යම තුංගෙනකට පුංචි සිද්ධයක් දී ලාහන්නේනේ. සුරංග මුහුදුවෙරලෙන් අහුලාගන්නා සිප්පිකටුවලින් සහයකයකුගේද සහ ඇතිව මැලියම් හාසායම්බර්ග භාවිතා කර, විසිතුරු සිප්පිකටු නිර්මාණ සාදා විදේශීය සංචාරකයින්ට අලවිකරයි අන චේද හොදර ේරු ගන්නන්නේේ සුරංග මහදවෙරල්ලෙන් අහුලා ගන්නා සිප්පි කටු වලින් සේවකයකුගේද සායතිව මැලියම් හා සයම් බර්ග භාවිතයෙන්. විසිතුරු සිප්පිකටු නිර්මාණ සාදා විදේශීය සංචාරකන්ට අලිරවා කකා දලවි කරන්න විදශය දේශයන විදේශ. මෙම සිද්ධිය සඳහන් ව්‍යාපාරයේ නිෂ්පාදන සාධක දෙකක්ලියන් අපි පලවිෙන් පාඩමේදී කතා කරනවාය යම් බාණ්ඩය අක් හෝ සේවාවා නිෂ්පාධනය කිරීමට අවශ්‍ය වන විවිධ සම්පත් අපි කියනව දරුවනේ මොනා කියලා ද නි්පානසාධක. මොනාද නිෂ්පාදන සාධක භූමිය ශ්‍රමය ප්‍රාග්ධනය වියවසායි. භූමිය ශ්‍රමය ප්‍රාග්ධනය වියවසායනේ. හම් මේ හතරම මේ සිද්ිය තියෙනවානේ අපි හතරම දියන්න පුලි දෙකයි යන්නේ හර අපි නියමු පලවෙනි එක භූමිය අංක දෙක ශ්‍රය අංක තුන ප්‍රාග්ධනය පිිින් මතකතියා ගන්න ලේසි ූමිය ශ්‍රමය ප්‍රාග්ධනය වියවසායකත්තේ ම් වියවසායි හරි එක ආයන්න ඉහත ඔබ සඳහන් කළ එක් එෙක් නිෂ්පාදන සාධකයේ සඳහා සිද්ධිය ඇසුරෙන් නිදසුන බැගින්ඩියන්න හරි. අපි බලමුුණු සිද්ධිය ඇසුරෙන් නිදසුනගානේ න රි. බලමු පලවෙනි එක භූමිය භූමියට උදාහරණේමොකද ස්භාවධර්මයෙන් ලබෙන සම්පත මේකද සබ ධර්මය බන සම්පත පැදිි මයිමක්ද මුහතුදරල දම යහුලාගන්න සිපිකටු. එනම් සභාධර්මයෙන් ලැබෙන සම්පදමකක්දකේ සිිප්ි කටුනේ කිසිම විය මත් දරන්න තුව සවාාධර්මයෙන් ලැබෙන් අපේ වල කියෙන බූමිය කියලා සිිප්පි කටු පැහැදිලි භූමියට උදාහරණය සිිප්පි කටු ඊළගේක ශ්‍රමය සහයකයකු සහයකයාගේ වැටුප තන් සහයකයාගේ ශ්‍රමය කියලා හිතන් සහයකයාගේ ශ්‍රමය නතන් සහයකයාගේ සේබේ ඊට පස්ේ ප්‍රාග්ධනය මොකක්ද නිර්වචනය ප්‍රාග්ධනය දරුවනේ නිෂ්පාදනයේදී යොදා ගන්නා මනිසා විසින් සකස් කරපු දෑ මොකක්ද මේකේ මේ නිෂ්පාදනයට යොදාගන්න දේවල් මැලියම් හා සයම් වර්ග මේ කවරුහරි හදමු දේවලන්නේේ අනම් ප්‍රා්ධනයට උදාහරණය තමයි මැලියම් හා සායම්වර්ග රි අවසානක වියවසාය හරි කවුද මේ ව්‍යාපාරය කරගෙන ඇන්නේ සුරංග නේද හරි සුරංගගේ ව්‍යාපාර හැකියාවට අපි කියනවා සුරංගගේ නද ව්‍යාපාර හැකියාව ඒක තමයි වියවසාය එකන දරුවනේ භූමියේශ්‍ර මේ ප්‍රක්්දර එකන සාධක තුනම සංවිධානය කරලා ව්‍යාපාරයක් කරගෙන යානඒ එකට තම ඇැි කියනම කක් කියලද වියවස්සා හරි මේකින් ඕනම දෙකකට ල මෙතනලිව්ව සාධක දෙකට අදාළව උදාහරණ දෙකක්. හරි ඔන්නේන අපේ සාධක හතරනම උදාහරණ එකයි නේද මේ පේපර එක සාකච්ඡා කරන එක වැදගත්කම. හරි අපි සියලු පිළිතුරු දෙනවා ද අලතිෙන්නේ දෙකයි වෙන්න පුලුවන් නමුත් අප සියලු පිළිතුරු වැලත් එක සාකච්ඡා කරනවා. හරි. නවාහතරවෙනිි කොට අවසාන කොටසනේ දෙවැනි ප්‍රශ්නය. දුංහිද දියඇල් අසල ජීවත්තන රූපා, බඩහිරිගු වගා කරන්නන්ගෙන් බඩයිරිංගු මිලදීගෙන තම්බා. සේවකයකුගේද සහඇතිව දේශීය හා විදේශීය සංචාරකයන්ට අලෙවි කරයි හර නවත බලන්න දුංහිද දියඇල් අසල ජීවත්වන රූපා, බඩයිරිංගු වගා කරන්න අන්ගෙන් බඩඉරිංගු මිලදීගෙන තම්බා, සේවකයකුගේද සහ ඇතිව දේශී හා විදේශීය සංචාරයකන්ට ලවි කරයි. රූපාගේ ව්‍යාපාරයේ අභ්‍යන්තර පරිසරට අයත්තු වන මෙම සිද්ධිය සඳහන් පාර්ශව දෙක කෞද අභ්‍යන්තර පරිසරට අයත් පාර්ශවයන් දෙක අයිතිකරු ්‍රධාන පර්ශය කවද අයිතිකරූ කෞද මේක අයිතිකරුව රූපා ඉටස්ස සේවකයයින් සේවකයකින්නන්නේ එම් අභ්‍යන්තර පරිසර සාදක දෙකයි අයිතිකරු ඉන්නවා සේවකයායින්න ඕනේ අයිතිකරු සහ සේවකයා. එක ආයන්න කොටසානවා රූපාගේ ව්‍යාපාරය කෙරෙහහි උනන්දුවක් දක්වන ඉහත සිද්ධිය සඳහන් පාර්ශවයක් සඳහන් කර එම පාර්ශවය ව්‍යාපාරය කෙරෙහහි උනන්දුවක් දැක්වීමට හේ තුවක් ලියන්න හරි. මේ බලන්න ඇල්මැති පාර්ශවයන් සහ යානගේ ුණ අපි සල්ලාමගම අයිතිකර උඩ ලියපු අභ්‍යන්තර පර්ශව දෙකනේ අයිතිකරුගේ අරමුණක්මක ප්‍රමාණවත් ලාභයක් ලබා ගැනීම එම නත්තන් ලියන්න පුළුවන් පියාපාරයේ වලට මතකයිනේ අනාගත වර්ධනය ව්‍යාභාරයේ අනාගත වර්ධනය හරි ඔන්න අයිතිකරුවන්ගේ අරමුණු දෙකක් ඊට පස්ස අපි ගන්නවා සේවකයා සේවකයා ලියන්න පුළුවන් එක් පර්ශ්වය යහන්න අප සේවකයා ගත්තොත් සෙවකැන්ගේ අරමුණ වූහක්ද සාධාරණ වැටූපා එයාලට වෙනදේවල් වැඩන්න න සාධාරණ වැටුපක් ලබා ගැනීම එයාගේ අරමුණක් අමතරව තව රැකයා සුරක්ෂිත භාවය රැකයාාවේ සුරක්ෂිත භාවය දැන ගැනීම වන අපි තව පාර්ශව ගන්න පුළුව දරුවනේ ඔන්න මෙදින ගණු දෙනුකරුවෝන මෙ අලගෙන් බඩයිඉරගු මෙලදී ගන්නා පුද්ගලයෝ ගනු දෙනුකරුවෝ දුු කරුවෝලිුවොත් යාලාගේ අරුණක් එකක්ටේමුවපිමක්ද ගුණාත්මක නිෂ්පාදන ලබා ගැනීමේ හොඳ දේවල්දබයාලබිට සපයන්නේ හරි එන්න ගඳරු කරුවන්ගේ අරමුණක් ගුණාත්මක නිෂ්පාදන ලබාගැනීම පර්ශයක් වොන්නන් යන්න පුලුවන් සැයුම්රුව ග්ඩත් පුළුවන්න බඩ රගු අගකරන්නන්ගෙන් තමයි යාලා බඩහිරදුම් ඉලද ගන්නේ. එ අපි යාලට කියනවා සැපයුම්කරුවෝ. අපි නමු සැපයුම්කරුවන්ගේ අරමුණක්මකක්ද. නිසි පරිදි මුදල් ලබා ගැනීම. නේදයාලා සපේන බාන්ඩවලට සි පරිනි මුදල් බෙනවද කියලා නද එක යාලගේ අරමුණක් එහිමනැත්තා අකන්්ඩවැෑනවම් ලබා ගැනීම ොන්න නම් ඇල්මැති පාර්ශයන්ගේ අරමුණුත් අපි කතා කරනේකින් එක පාර්ශ්වය යාල ලියන් ඕ එක පාර්ශවයක් කියියල එකට දාල අරමුණු හරි. ඔන්න එහනම් අපි දෙවැනි සම්පූර්ණ ප්‍රශ්නය කතා කරා දරුවනේ රප යන තුන්ගෙන ප්‍රශ්නයට ව්‍යාපාර කොටසට දාල ඊලඟ ප්‍රශ්නයට වෙළදාමක්යනුකුමක්ද එකොළාහශ්‍රේණයේ පලවෙනි පාඩමේදී අපි කතා කරනවා නේ වෙලදාම. මකක්ද වෙලදාම කියලා කියන්නේ. බාණ්ඩ හා සේවා මිලට ගැනීම හා විකිනින්. කොහෙන් අරි ඇරගෙන විකුණ නවා. හරි මිලට ගැනීම සාවිකිනේ මු ඕකට තමයි අපි කියනම එකක් කියලද වෙලදා වෙලදාමීදී වෙන්නේ දරුවනේ. බාන්්ඩේ අයිතියමාරුවීම. පිකුණුම් කරුගෙන් ගැනුම්කරුට. නිකක්න්නෙවෙයි යම් මුදල් වටිනාකමක් මත. යම් මුල්්‍ය ගෙවීමක් මත, යම් වටිනාකමක්මත, වාාන්ඩය කයිතිය විිකුණු කරුගෙන් ගැනුම් කරට මාරු වෙනවනඟ පියකට කියවා දරුවනේ වෙලදාමක් කියලන ප ගැ ගෙන තියෙනව එකොළ හශරේ නේදී රි එ ලියමු වෙලදාම ියන්න බාන්්ඩහාසේවා වාණ්ඩ හාසේවා මිලට ගැනීම හා විකිනීම දා බාණ්ඩ හා සේවා බිලට ගැනීම හා විකිනීම වෙලදාම නම්වේ හරි එක ආයන්න බලන්න ව්‍යාපාරයක කටේතුවලට සයවන උපකාරක සේවා දෙකක් අපි පාඩ මේ මාත්‍රකාව කොළ හශසේනයේ පලවවෙනි මාතෘුකාව වෙලඳදාම හා උපකාරක සේවා වෙළදාම සාර්ථකෝ පවත්වාාගන යන්න විවිධ සේවාවන්වදගත් නවා අන්නේ සේවා වන්න වල්ට අපිකින උපකාරක සේවා අපි කතා කරන ඔපකාරක සේවා හතරක්න බැංකු සේවා රක්ෂණය සනිිවේදනය ප්‍රවාහන අන්න උපකාරක් සේවා හතරයි. බැංකු රක්ෂණය සනිිවේදනය ප්‍රවාහනය හර අපි නියමු බැංකු සේවා සන්නිවේදනය ප්‍රවාහනය පැදිනී නේද හරවුන් උපකාරක් සේවා හතරක් ම පිරිිවා බැංගු කටයුතු රක්ෂණය සිවේදනය සහ ප්‍රවාහනය පැදිී නේද හරි අපි යනවා දෙවෙනි කොටස සත්‍ය සත්‍ය භාවය තියෙන්නේ ල පලවෙනි එක රක්ෂණයේදී රක්ෂණාවරණය ලබන පාර්ශවය, රක්ෂිතයා ලෙසාත් රක්ෂණාවරණය ලබා දෙනපාර්ශවය, රක්ෂකයා ලෙසත් හඳුන්වයි. හරිනේද රක්ෂණයේදයේ රක්ෂණාවරණය ලබනපාර්ශවය රක්ෂිතයාලු. හරි ංශූරන්ස එක ගන්නෙක්කෙන. මම මගේ ජීත රක්ෂණයක්ගන්නතු මතම ඉංසුවරන්සක ගන්න ම කෞද්දකොට රක්ෂතයාන පැදි. මගේ අවධානම භාරගන්නා රක්ෂණ ආයතනයේ අපි කියනව දරුවුණේ අප අවධානම භාරගන්න අය යම් ගෙවීමක් මත පද නම්බ. අපි යාට කියීනව දරුවනේ කවුද රක්ෂකයා කියල හරිනේද. ්‍රක්ෂණාවරණය ලබා දෙන පාර්ශවය රක්ෂකයාලෙසත් හඳුන් බයි. එනන්ගේ ප්‍රකාශය සත්‍යයි. එක ආයන්න ආයතනයේ අභ්‍යන්තරයේ විවිධ පාර්ශවතර විවිධ මධ්‍යහර හා පණවිඩ තොරතුරු හා අදහස්හුවමාරු කිරීම බාහිර සන්නිවේදනය. ආයතනයේ අභ්‍යන්තරයේ විධ පාර්ශවහා විධ ද පණවිණ තොරතුරු හා අදසුමාර්ගරගන්න කර ි කියන්න ඉති අ්‍යන්තර සන්නිවේදනයන්නේ අම් මේ අසත්‍යයන්නේේ ඒ ොකක්ද බාහිර සන්නිවේදනය කලදීලතිේ එනම් අසත්්‍යයයි. ඉතාම පහසුයි. ශිශ්‍යයකු තමාට අවශ්‍ය ආහාර පාසල් ආපනශාලාාවෙන් මිලදී ගැනීම තොගවෙලදාම. න අපි ගිහිල්ලා කැන්ඩින් එකෙන් නද ැන් කැන්ටින් එකෙන් පාසල් ආපනශාලාාවෙන් බනිස් ගෙඩියක් ගන්න. න ඒ ඒ අවසාල පරිබෝජනයට ගන්නේ කණඩනගන්? එහෙන ඒක මොනවෙලාදා මද තොග වෙලා මද නෑ මුදලි කරලලාතින මොනවෙලදා මද ල්ලර වෙනදාම අවසාන පරිබෝජනය සහ බන්්ඩ විිලද ගන්න වනන් පිේෙන කියැ සිල්රවෙලදදා. ත විකිනීම පරමාර්තයෙන් බා්ඩල විකන්න ොනන්ඟ පිකර කියවා තොග වෙලදාම කියලා පහැදිලි නේද හරිමනං වෙලදාමේ නද සිල්ලරහා තොග කියලා වෙනස්සෙන්නේ මිලදීගන්නාගේ චේතනාව. නැවත විකුණනන්ඩරංගන්න තොග වෙලාදාමක් අවසසාන පරිභෝජනයට නන් ගන්න සිල්ලර අනි මේක පැදිටී එනම් බලන ශිෂ්‍යයකු තමාට වශ්‍ය හාර පසල් අප ශලාාවෙන් විිලදී ගනීම තොග ලදාම නෙවෙයි දරුවනේ සිල්ලර ලදාමක් වන්න ඕනනේ අරිහිනං ඒක අසත්්‍ය කිය. අහසත්ය. චෙක්පතකාන ලදු සෑම විටම වානිජ බැංකුවකි අනලදු සෑම විටම වානිජ බැංකෝ. චෙක්පතට සම්බන්ධ පාර්ශව තුඩයි අනකරු අනලදුු ආදායකයා චෙක්ක එක ලියනෙක් කෙනා ජංගම ගෙනුම් හිමියාට අපි කියනවා අනකරු. අන ලද වෙන්න හැමේ ෑම වානිිජ බැංකුව තමයි අපි බැංකෝට තමයි නියෝගය කරන්නේ අපේ කවුන්ටගෙන් මෙච්චර ගාන කඩු කරලා අදාළ පුද්ගලයාට හෝවා එතනයට කිවන්න කිය. එහෙනම් සෑම විට මාන ලදුවෙන්න අනේ ලබන්නේ කෞද වානනිජ බැංකෝයි අපි කෞට තින කොහ වානි බැංකව කෞු් තිය බැකෝට තමයි අපි යෝගේ කරන්න චක්කල කියලා සංකල්ලබිදෙනවාන. අපි ගෙවනූ කියල මතකයි චෙක්ක එකකේ අන්තිට භාක්චිව වෙලා තියන්නෙ නූ කියන ප්‍රත්තියෙන්. ගෙවනූ. නේද විධානයක් කරන්න අනකිරීමක් කරනවා කාටධනකිරීම කරන්නේ ජංගමගිෙනුම් හිමියයාවිසින් වානිජ බැංකෝටේ නං හැමේලාෑ අන ලදවෙන්නේ දරුවන. ජ බැංකුව පැදිි නේද රය නංක සත්‍යයි. හරි හන්නහ ලකුණු බාගගානය ලකුණු දෙකක් වලට හම්බිනම සත්‍යය සත්‍ය භාවේ නන ප්‍රශ්නයට තුන්ගනි ප්‍රශ්නය ව්‍යාපාරයක ගබඩාවේ ඇති වූ හදී සිගින්නකින් වූ අලාබේ සඳහා රුපියල් ලක්ෂ දෙකක වන්දියක් ලබා දෙෙන බව. අදා රක්ෂණ අයතනය විසින් ව්‍යාපාරහිමියාට ලිපියියකින් දන්නවා ඇත. අන්න සිද්ධිය බලන් ්‍යාරය ශවරන්ස් කරලා තියෙනවා ක්ෂණය කරලා තියෙනවා. ගින්නක් කටගෙන ලක්ෂ දෙක අලාභයක් වෙලා ඒ ලක්ෂ දෙක අලාභය වන්දික්ම ලබාදනවා කියලා රක්ෂණනා අයතනය විසින් ව්‍යාපාරහිමියාට ලිපියකින් දන්නලා තියද. හරි මෙම සිද්ධිය සඳහන් සනිවේදන ක්‍රියාවලේ රදාල යබන්නා පනිිවිඩය මාධ්‍යහා ලබන්නා. කවද දරුවන යවන්න කෞද මේ පණවිඩේ අවලතියෙන් රක්ෂණ ආයතන අපි පනිවිඩේ ව්‍යාපාරයට වලතින කවුද රක්ෂණ යතනය හ නගන්න සිද්ධියෙන් හරියට තේරුම්ගන් ජවන්නා කවද රක්ෂණ ආයතනය ඊළගේක පනිවිඩය පනිවිඩය මොකක්ද දරුවනේ පණවිඩය ක්ෂණ යතන සින් අපට කියල ව්‍යාපරයට කියලා තියනීම කක්ද. ගින්නගින්වූ අලාබේ සඳහා ගින්නෙන් සිදු වූ අලාබේ සඳහා රුපියල් ලක්ෂ දෙකක වන්දියක් ලබා දෙන බව යන්න ගින්න සිදූ අලාභය සඳහා. අලාබය සඳහා රුපියල් ලක්ෂ දෙකක වන්දයා ලබා දෙන බව මේක තමයි පණ විඩේ එගේක මාධ්‍ය කොහමද මේ ලිපියකිින්න්නේද යවලතින් එ ලිපිය කියන්න නමකක් ද මාධ්‍ය ලිකිතන ලිපිය කිය නමකක් ද මාධ්‍ය? ල පැහැදිි ලිත සඩිවේදන මාධ්‍ය ලිකිත අනික කවද ලබන්නා කෞද දරුවනේ ලබන්නා පඩි විඩේ ව්‍යාපාරන දනුවත් කරලද. එනම් කෞද ව්‍යාපාර හිමියා ්‍යාපාර හිමියාට තමයි ලිපියකින් දන්වාතයෙන් එ කෞද ලබන්නා ව්‍යපාර හිමියා පැනේද හරි උන්නේ නම් සිද්ධියකට සම්බන්ධ කරලා හන්නේන යබන්නා පණිවිඩය මාධ්‍ය ලබන්න න්නේ ඉතුරද ගත්මම් මදක් කරන්න මොක්ද ප්‍රතිචාරය සහ ප්‍රතිපෝෂණය හරි සිද්ිය ඒදකටදා නිදසුන්නේෑ හරි හරි උන්න එෙන සිද්ධියක් දීලා ඒකට දාළ බහලති බයවන්නා පනිවිඩය මාධ්‍යහා ලබන්න අවසාන කොට සුගිනි ප්‍රශ්නය සපුමල් දිනපතා පාසලට පැමිණෙන්නේ දුම්රියනි සපුමල් පාසල්ට පැමිණීම සඳහා භාවිතා කරන ප්‍රවාහන ක්‍රමයට අදාල එක්කෙක් ප්‍රවවාහණ මූලිකාන්ගේ සඳහා නිද සුන බැගින් යන්න හරි ප්‍රවාහන මූලිකාංග මතකයිනි ප්‍රවාහණ මූලිකාංග හතරයි මාර්ගය මාධ්‍ය බලය සහ පර්යන්තන හරි අපි දන්නවා මාර්ගය මොකද මාර්ගය මේ සිද්ධියට අදාළ දුම්රිය මාර්ගය ර්ග දුම්රිය මාර්ග ඊළගේක මාධ්‍ය මාධ්‍ය වෙන්නේ දුම්රිය ඒ මාර්ගවල ධාවනයටය දාගන්නා යනවාහනවලට අපිකිෙන මාධ්‍යය ඊළගේක බලය ඉන්දන කොච්චිනෙ ඉන්දනේම පිළ ලියන්න පුළුවන් ඩීසල් ගල් අගුරේ කල් අංඟර දුම්රීනක් තියෙනවා සතිබනගල් අගුරු හරි බලය ඊළගේක පර්ර්යන්තය මොකක්ද දුම්රිය ප්‍රවාහණයට දාල පර්යන්තය දුම්රිය නැවතුම් පොල ඉතා පාසුයි මෙන දරුවනි එකත් සිද්ධිය රදාාලව හලතිීනවාලගෙන් ප්‍රවහණ මූලිකාංග මාර්ගය මාධ්‍ය බලය සහ පර්යන්ත කියලා පැහදිලීරේද හරි අයන්නකොටස ශ්‍රී ලංකාවේ දුම්රිය ප්‍රවාහන සේවේ සපේන රාජ්‍යංශයේ ආයතනය නම් කරන්න. ශ්‍රී ලංකාවේ දුම්රිය ප්‍රවාහන සේවේ සපේන රාජ්‍යංශය ආහිතනය මතකයිනේ ද මකක් රාජ්‍යපාර්තමේන්තුවක් මක ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව වනේ එනම් දුම්ිය කියන සේවේ ප්‍රවාාහන සේවේ සපයනිි කෞද්ද ලංකාවේ ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව අදාලා ඒතනය අ එක සාමාන්‍යදනීම ශ්‍රී ංකා දුම්රිය දෙපාර්තමේන්තුව අබීතමු ගමනාගමන මණ්ඩලය දීල තිබොත් ඒ මක්ද මහමාර්ගවලට අදාල වනේ හරිදකොට මහහාමාර්ගවලට අදාල න මහමාර්ග ප්‍රවාණය අදාළ එකක් තමයිමකක්ද ්‍රී ලංකා ගමනාගමන මණඩලේ හරිද මේක දුරිය ප්‍රවාහණ සේවේ සපේනවා ශ්‍රී ලංකා දුම්රිය. පාර්තමේන්තුව පැදනී නේද. අරි ව්‍යපාර කොටසට දාල ප්‍රශ්න දෙකක් අපි කතා කරන්නේ හරි අප යන අවසාන ප්‍රශ්ණයට ව්‍යාපාර කොටසටදාල හතරවෙනි ප්‍රශ්නය. බාණ්ඩාගාර බිල්පතක් ්‍යයනු කුමක්ද. අපි ගතා කරනවා එකොළලාශණී අවසාන මාතෘකාවේදී දරුවනේ ආයෝජනය කිය. ආයෝජන මාර්ගයක් තමයි පුද්ගලයකු ගාව තියන මුදල්. අතිරික්ක අර මුදල් ආයෝජනය කරන්න පුළුවන් මාර්ගයක් තමයි මේ බණ්ඩාගාර විිල්පත් මකද බණඩාර ිල්පත් කියන්නේ රජයේ කෙටිකාලීන මුල් අවශ්‍යතා ඉට වැදගත්මකද රජෙටීන. රජ කෙටිකාලීන මුල්්‍යවශ්‍යතා ඉටු කර ගැනීම සඳහා රජය වෙනුවෙන් ශ්‍රී ලංකා මහා බැංකුව විසින් නිකුත් කරන සුරැකුම්පත් වර්ගයා න අන්න නිර්වචනය නියමුුව අපේ බාන්්ඩාගාර බිල්පාත් රජයේෙටකාීන රජයේ කෙටිකාලීන මූල්්‍ය අවශ්‍යතා ඉටු කර ගැනීම සඳහා රජය වෙනුවෙන් රජය වෙනුවෙන් ශ්‍රී ලංකා මහා බැංකුව විසින් ්‍රරි ලංකා මහා බැංකුව විසින් නිකුත් කරන කෙටි කාලීන සුරකුම් පත් වර්ගයකි අපි දන්න අවදානම් රහිතා යෝජන භර්ගයක් පූර්ණ රාජ්‍යාරක්ෂාවක් කම්බෙනනේ අප ආයෝජනය කර බමුදලට පූර්ණ කවදත් හෙද ලොකු අවධන මන්න රිස් එක නෑ කියල තමයිපි කියන්නේ හරි පෙන බාණ්ඩාගාර බිල්පත් හරි එක ආයන්න ආයෝජන මාර්ගයක් තෝරා ගැනීමේදී සලකා බලන සාධක දෙක අපි සාධක තුනක් කතා කරන. ආයෝජන මාර්ගයක් තෝරගත්ද ආයෝජනය අරමුණ බලන්න ඕනේ ආයෝජනයේ යවධන මනිවාරම් බලන්න ඕන අවධානම සහ ප්‍රතිලාබ මේ දෙක අනිවාරයෙන් බලන්න ඕන්නේේ මේ එකිනෙකට වැදගත්. නම වැඩීම් ප්‍රතිලාත් වැඩ අවධන ඩ ඉන්ම් පික වැඩියෙන්ගන්නවන ලොක්‍රතිලාබයක් කම්බි න්නො නැතමැරන හරි අවධනම අඩු ඉනං ප්‍රතිලාබයක් දරුවනීමකද වෙන්නේ අඩු එහම් අයෝජන මාර්ගයක් තෝර ගද්දි සලකාබලන සාධක තුනයි පලවිනි එක ආයෝජනයෙහි අරමුණ. ගේ ආයෝජනයහි අවධනම ඊගේක ආයෝජනයෙහි ප්‍රතිලාබ මෙන්න මේ කියන කරුණු තුන ගැන සැලකිලිමත්වවෙ ඔන්න එහෙනං ආයෝජනය අරමුණ බලන්න ඕනේ ආයෝජනය අවධානම බලන්න ඕනේ ඉඩමතර වාආයෝජනයේ ප්‍රතිලාභ කියන එක බලන්න ඕන පැදිනී නේදලමයි හරි. බලම අපි සත්‍ය සත්‍යභාවය පහත සඳහන් ප්‍රකාශ සත්‍යද අසත්‍යද යන්න දක්වන්න හවුල් ව්‍යාපාරයක හවුල්කරුවන්ට, රුවන් යෙදදු ප්‍රාග්ධනයට ලැබන ප්‍රතිලාබය ලාභාංශවේ. හවුල්කරුවන්ට ලැබෙන්නේ ලාභයක් ලාභාංශනවෙේ ලාභාශ ලබෙන්නේ කොටස් සිමියන්ට සමාගමක කොටස්සිමියන්ට ලැබෙන ප්‍රතිලාබේ තමයි දරුුණේ ලාභංශ පටලගන්නපා නද හවල්රුවන්ට ලැබෙන්නේ ලාබා නීද කකිීවද නා අතර බැදිල දෙනවා ලාබ කොටස්නයහම් ෙඳින්නේ හරි එනම් අසත්්‍යයි ලාභාංශනෙවෙන ලාභාංශ ලැබන්නේ කොටස්සිමියන්ට. එක ආයන්න බැංකු ජංගමගිෙනුමක මුදල්ලා යෝජනය කිරීම ඉහල පොලි ආදායමක් ලැබෙන ආයෝජන මාර්ගයක අන්න වැදගත්දයා. ජංගමගෙනුමක. අපි දන්නවා වානිජ බැංගුවක පවත්වාගෙන යන්න පුළුවන් ගිෙනුම් වර්ග තුනයි ඉතිරි කිරීමේ ගිෙනු ස්ථාවරතැන් පතුගිනු ජංගමගිෙනු. ඉතිරිකිරීමේ සහ ස්ථාවරතැන් පතු ගිනුම්වලට පොලියක්හම්බනාට කවදවත් කරටකවුන්ට එක්කටනේ වාානිජ බැංකුවක වැදගත් ගෙනුම් ර්ගතමයි ්‍යාපාරිකයන්ට ජංග ගෙනුවනේ එ ජංගම ිෙනුම්වලට කවදවත් දරුවුණේ පොලියක්හම්බෙන්නේ නෑ අන්න වැදගත්න්නේේද හොඳර මතක තියාගන්න. වානිජ බැංකුවක පවත් වාගෙන යන ජංගම ගිනුමකට කමදාවත් පොලි හම්වෙෙන්නේ ෑ ලොක ගානක් තිබ්බත් නේද මිලියන ගනක් සල්ලි තිබ්බත් කදාවත් පොලියක් කම්බෙන්නේ නෑ ඒන අන්න. ංගම ගනම එහ ඇයි අපි මේේක සල්ලිධදාන්න ්‍යාරික අව්‍යතා සධන චෙක්ලින් ගණදනු කරන්න බැංකු යිරා පහසු ම ාගන්න නිසා ම රංග ගිනම ලැබන ප්‍රතිලාබ ැ පොලියක්කම් ෙන්න එහනම් ප්‍රතිලාබ නනා ප්‍රධන ප්‍රතිලාබේ බැකු අයිර පහසුකම් ලබෙනවාන චක්ලින් ගන්ඳනු කරන්න එහම් අසත්්‍යයි ජංගම ගෙනුමකට කවදාවත් පොලියක් ලැබෙන්නේ නෑ අසත්්‍යයි එක යන්න ව්‍යාපාරයකා අරමුණු තීරණය කිරීම මහා ඒවා ඉටුකර ගැනීම සඳහා සුදුසු ක්‍රියාවාර්ග තීරණය කිරීම සම්බන්ධ ක්‍රියාවලිය සැලසුම් කරණය හරිනේ ද තීරණය කරනවනන්නේ අරමුණ තීරණය කරනවා අරුණ ඉටු කර ගන්නේ කොහොමද මනාද ගන්න ක්‍රියාමාර්ග කියල තීරණය කරනවනඟ අපියකර කියනවා සැසුම් කරණය නිර්වච්චනය හරිනේද හරිනම් සත්‍යයි සත්ත්‍යයි. ඒ ඊ යන්න ව්‍යාපාරයකට ආකරශනීය ලෙස මෙන්ම ලාබදාීව තෘප්තිමත් කළ හැකි පාරිභෝගික කොටස ඉලක්ක වෙළඳ පොළ. අප අලුතෙන් වෙඳ පොට බා්ඩයක් දා දිව්‍යාපාරිකෙක් වෙලඳොල අවස්ථාවක් හඳුනාෙන අලුතෙන් බා්ඩක් වෙලඳ පොලට ඉදිරිපත් කරද්දී අපි දන්නවා. සියලූම පාරිපෞ්‍යයන්ගේ අවශ්‍යතා තෘතිමත් කරන්නවැ. එඒනිසා අපි තෝරගන්නවා පාරිභෝගික, කණ්ඩායමක්, තෝරා ගන්නා පාරිබෝගක කණ්ඩාහෙමට කියන්නේ දරුවනේමකක් කියලද ඉලක්ක වෙලඳ පොලනේ ප්‍රවිධාරණයක් කියෝ දියවැඩියයාා රෝගීන් සඳහා පානයක්. එන බෙත්වර්ගයක්නේ හර අපිම දියවැඩියයා රෝගින් කවුදි ලක්ක කරලා තියෙන දිය වැඩියා රෝගය සාමාන්‍ය පෙළ ලියන සිසුන්ට ආදර්ශ ප්‍රශ්න පත්‍රමොතක් කෞදිලක්කවෙලඳ පොල සාමාන්‍ය පෙල ියන සිසු. සියලූම පාරිබෝගයන්ගේ අව්‍යතා තෘ්තිමත් කර නමාරු පුුල්ල හිතන්න හොඳන න. එන අපි තරගන්න අපිට වඩාත් හොඳින් තෘප්තිමත් කළ හැකි පාරිභෝගික කණ්ඩායම අපියා ලටකිනවා දරුවනේ ඊලක්ක වෙළද පොල අරිනේදහි නම් ප්‍රකාශය සත්‍යයිරි ඔන්න එ සත්ත්‍යය සත්‍ය භාාවේ නේද තුන්ගනි ප්‍රශ්න හතරවෙනි ප්‍රශ්නයට අදාල සත්‍යය සත්‍ය බභාවය හරි තුන්ගිනි ප්‍රශ් බලම අප තුගනි කොටස සමාගමක් විසින් ඉහල පෝෂණ ගුණයෙන්යුත් බිස්කට්වර්ගයක් නිෂ්පාදනය කිරීමට තීරණය කලාතර. ඒ සඳහා නවීන තාක්ෂණයෙන් යුත් යන්ත්‍රයක් මිලදී ගන්නාලද. නිෂ්පාදන ක්‍රියාවලියයේ සෑම අවස්ථාවකදීම තත්ත්වපාලක විසින් නිෂ්පාධිතේ ගුණත්වය පරීක්‍ෂා කෙරෙනාතර, නිෂ්පාදන කලමනාකරු ඔහුට අවශ්‍ය උපදෙස් ලබාද. කළමනා කරන කාර්යන් හතර දක්වා එම එක් එක් කාර්ය සඳහා නිදසුන් ඉහත සිද්ධියඇසුරෙන් තෝරා පහතාකාරය වගුවක සටහන් කරන්න. කළමනා කරණ කාරයන්නේ මතකයිනි පිවෙින් මතක දයන්න ඕන සැලසුම් කරණය සංවිධානකරණය මෙහයවීම පාලනේ.ල් අපි බලමු පලවෙනි එක සැලසුම් කරණය ියම් සැලසුම් කරණ. පස්සම් කාර්යන්ටිකලීම් සැලසුම්ය සංවිධාන කරණය මෙහයවීම අවසානික පාලනය සැලසුම් කරණය සංවිධාන කරණය මෙහයවීම පාලනය අප බලමු සැලසුම් කරනය මකක්දමයාල තීරණය කල තියෙන් ඉහල පෝෂණ ගුණයෙන් යුත් බිස්කට්වර්ගයක් නිෂ්පාදනය කිරීමට තීරණය ක වෙන මේක තමයි සැලසුම් කර තීරණය කරලන්නේ අපි දියනවා ඉහල පෝෂණගුණයෙන් යුත් වර්ගයක් නිෂ්පාදනය කිරීමට තීරණය කිරීම ව සැලසුම් කරන අදාළකාර බලන සංවිධාන කරනය බිස්කට් වර්ගයක් හදන්න තීරණය කර ඒක අවශ්‍ය සම්පත්තිික සපුරගන්න මනාද කරලදන අන්න නවීන තාක්ෂණයෙන් යුත් යන්ත්‍රයක් මිලදීගන්නා ලදී අ එක තමයි සංවිධාන කරනය නවීන තාක්ෂණයෙන් යුත් නවීන තාක්ෂණයෙන් යුත් යන්ත්‍රයා මිලද ගැන ඊළගේක මෙහේයවීම රි බල ව්‍යාපාරය නද සේව කැන්ට දාල උපස් ැපි මඟ පෙන්වීමට තමයි ඇපි කියැන හයවීම කිය හරි බලමු නිෂ්පාදුන ක්‍රියාවලියයේ සෑම අවස්ථාවකදීම තත්ත්වපාලක විසින් නිෂ්පාධිතය ගුණත්තේ පරීක්ෂා කරනවලු නිෂ්පාදන කළමනාකරු ඔහුට අවශ්‍ය උපදස් ලබාද යන්න උපදෙස් ලබාදීම තමයි මෙහේවීම. නිෂ්පාදන කළමනාකර ඔහුටවශ්‍ය උපදෙස් ලබාදේ කද මෙතන ඔහු කියන්නේ තත්වපාලගනේද ගුණත්තේ පරික්ෂ කර. එනගන්න කාට උපදෙස් දෙන්නේ තත්වපාලකට කවුද නිෂ්පාදන කළමනාකර. හරි එනගන්න මෙහයවීමට ලියන්න, නිෂ්පාදන කලමනාකරු තත්ව පාලකට අවශ්‍ය උපදෙස් ලබාදීම අවසානක බලන්න පාලනය මකද පාලනට අදාළ උදාහරණීමක හරි බලනි කියවා නිෂ්පාදන ක්‍රියාවලියයේ සෑම අවස්ථාවකදීම. මෙ සෑම අවස්ථාවකදීම තත්ත්වපාලක විසින්. නිෂ්පාදන ක්‍රියාවලයේ සෑම අවස්ථාවකදීම තත්ත්වපාලක විසින් මෙ බලන්. විෂ්පාදිිතයේ ගුණත්වය පරීක්ෂා කිරී. අඒක තමයි පාලනය. හටියමෝපි. නිෂ්පාදන ප්‍රියාවලයේ සෑම අවස්ථාවකදීම තත්ව පාලක විසින් නිෂ්පාදිතයේ ගුණත්වය පරීක්ෂා කිරීම හරි මෙන්නනා එනම් පැහැදිනේ දරුවනේ සිද්ධක් දීලා කළමනා කරන ක්‍රියාවලයේ කාර්යන් හතරණේ සැලසුම් කරණය සංවිධානකරණය මෙහෙය වීමහා පාලනයන පැදිරීනේද හරි. පල නවසාන කොටසට අපි යනවා හතරවෙනි ප්‍රශ්නය පාාවහන් නිෂ්පාදනය කරන අයතනයක්, විශේෂ හම්වර්ගයකින් නිෂ්පාධිත පාාවහන් වර්ගයක් හඳුන්වාදීම, කොළඹ නගර ශාලාවේදී දෙදස්දාහතේ එකයි එකදින සිදුකරන බවත්, එදින කරන මිලදී ගැනීම් සඳහා සියයට පනහක වෙළඳවට්ටමක් ලබාදන බවත් සඳහන් දැන්වීභක් පල කරන ලදී. ඉහත, ආ ඇතනේ අලවි කරන අරමුණු ඉටු කර ගැනීම සඳහා භාවිතා කර ඇති අලවි කරන මිශ්‍රයේ විචාල් යැන්් දෙක. අපි දන්න අලවි කරන මිශ්‍රයන පී අකුරු හතරක්නෙ පෝපිස් කියලපි කියනවා හරි එතකොට ප අකුරු හතරයි ොක්ද පඩක්ලස් පමෝෂන් එහම අත තියාගන්නන්නේ දැ සිංහල පාඩන් කරල කල මේකටිකක් ලසි මතක තියාගන්න පඩක්් ප්‍රයිස්ලස් ප්‍රෝශන් එමන තාි කියනවා නිෂ්පාධිතයම ස්ථානය සහ ප්‍රවර්ධනය හතරම තියන මෙතරන්නේ විහරමල මල කර ි්්‍ර චාලන්දකයි අපහන්නේ දියමු අපේ නිෂ්පාධිතය නිෂ්පාධිතය ඊළගේක මිල ස්ථානය ප්‍රවර්ධනය නිෂ්පාධිතය මිල ස්ථානය ප්‍රවර්ධනය එක ආයන්න කොටස ඉහත ආහි ඔබලියූ අලවිකරන මිශ්‍රයේ විචල්යන් දෙක සඳහා මෙම සිද්ධිය සඳහන් නිදසුන බැවින්. මොකක්ද මේක නිෂ්පාදිතය ප්‍රඩක්් එක මොකද විශේෂහම්වර්ගයකින් නිෂ්පාධිත පවාන් මේක තමයි නි්පාදිිතය හරි අපිඩියම් නිෂ්පාදිිතය යලලන්න නිෂ්පාදිිතය විශේෂ හම්වර්ගයකන් නිෂ්පාදිිත පවාහන් ඒක තමයිමයාලගේ ප්‍රඩක්් එක පවහන් ඊළගේක මිල දෙවැෙන එක මොකක්ද මේ මලට අදාලව මේ බර සිය පනහක වෙල දට මද දෙනු මේ එක තමයි ම එදින කරන සෑම ි දී කනීග වන්න බන්න ිලරපු ියල් දහහිනම් සියයටට පණහත් දෙනවා භගයක් කඩු කන පන්සීය ගන්න පුුවවා ම් ල තල දවනේ හරේ නම් මිලට ලියන්න උදාහරණය සීයට පණහක පටටමක් එක තයි මිලටදා ස්ථානය ස්ථානය කොහද මේක කරන්නේ මේ බලන් කොළඹ නගර ශාලාද මෙ නාදුුනාාදන්නේ කොහෙදද පරිබෝගක්‍ය අතර පත් කරන ස්ථානයේ පරිබොග අතර කොහොමද විදාහර හ ස්ථානක කිය න කයින කොහෙද මේක කරන්නේ කොළඹ නගර ශාලාව. ස්ථානේනියන්න? ොඹ නගරශාලා අවසානක ප්‍රවර්ධනය සිද්ධිය දෙකයි වාලලිය අන්න ෝනේ උඩලිවුව දෙකට අදාළව උදාහරණ දෙකක් එක ප්‍රවර්ධනයට අදාළ උදාහරණයත් මකක්ද එදින කරන සෑම මිලදී ගැනීමකටම සයට පණහක වෙළඳ ව්ටමාක් ලබාදීප මිලදී ගැනීමකටම සේර පණහක වෙළඳ වටමක්තිෙනවල් ඔන්නනම් අපි කතා කරා දරුවනේ ව්‍යාපාර කොටසටදාල පාඩං හතෙෙන්මනේ වලගේ සම්පූර්ණ පාඩම් බිස්තතුළ පාඩන් හතක් තියෙනවා ව්‍යපාර කොඩසටදාලව මෙන්න මේ පාඩං හතට අදාලව ප්‍රශ්න තුරේ ආල තිම්බ සියලු විචල්ලයෙන්ි පුළුල්ලුව යාලත්තෙක් සාකච්චා කරා ඉතින් ඔන්න ලහුුණු දාසයක් ගන්න පුළුවන් කොටසක් තමයි අපි සාකච්චා කරේ ෑ ප්‍රශ් දෙක්කට ලටැමති ප්‍රශ්නයක් ඇතේ අතරලධදාන්න පුළුවන් ඩෑම ප්‍රශ්න දෙකන පිතුු සපියන් න ලකුණු දසයක්හම්බෙන් හරි පැදිනී දෙහලා හරි එම් නැවත නැවත බලන්න නැව නැවත න පාඩන් කරන්නඇතකොර ලට ලොකු අවබෝධයක් ගන්න පුළුවන් වේ. රි එනං අපි දෙ දාසය පේ පර එකේ ගිෙනුම් කරනන්නේ කොටස ඊනග වීඩියෝ එකෙන් සාකච්ඡා කරුම්.